පතේෂ පතිරණයට අපිට පහසුවෙන් පහර දෙන්න පුළුවන් ඉෂාන් කිෂාන් කියපු කතාව. ඔව්, අද දවසේදී පැවැත්වෙන ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයේදී ඉතාමත් තරංකාරී තරගයක් වෙයි කියලා ගොඩක් අය කියන ඉතින් අපි කතා කරොත් එහෙම අපි දන්නවා මේ රයිවල් වීකේ පටන් ගන්න ඉතින් අර ගොඩක් ලොකු රයිවල්ස් තමයි මුම්බයි ඉන්දියන්ස් චෙන්නයි සුපර් කිංස් කියලා කියන්නේ. ඉතින් කතා කරොත් එහෙම ඉෂාන් කිෂාන් පොඩි දෙයක් කියන මතේෂ පතිරණ ගැන අපි දන්නවා. මතේෂ පතිරණ දැන් සෙන්සේෂන් එකක් වෙලා තියෙන්නේ. ඔහු ගොඩක් ඩිෆිකල්ට්, මොකද ගොඩක් අය ඔහු ගැන කතා කරන. ඉතින් ගොඩක් අය කියනවා මතේෂ පතිරණගේ මේ පේස් එක තව වැඩි වෙන්න පුළුවන්, තව අවුරුදු පහක් විතර යද්දී 155 විතර ඔහු බෝල් කරයි. ඒ වගේම කියනවා ලසිත් මාලිංගට වඩා ඩේන්ජරස් පන්දිවාන්නෙක් තමයි මතේෂ පතිරණ කියලා ගොඩක් අය කියනවා. අපි දන්නවා යන් බිෂප් එහෙම ඇනලයිස් කරලා කිව්වා. මොකද මෙයාගේ යෝක් එක ටේලින් ඉන් සහ ටේලින් ටුවර්ස් බැස්මන් ටේලින් අවුට් ටුවර්ස් බැස්මන් මාලිංගේ වගේ නෙමෙයි, මාලිංගේ එක විදිහකට විතරයි. එතකොට මගේ රිලීස් පොයින්ට්ස් වෙනස්, මේ වගේ දේවල් ගොඩක් කතා කරා. මගේ යෝක් එක ගොඩක් ඇකියුරේට් කෙනෙක් කිව්වා. පේස් එක ගැන කතා කරා. ඒ වගේම අපි දන්නවා ඉම්රාන් තහිර්ලා වගේ කිව්වා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම වෙන හොඳම පන්දිවන්න මතේෂ පතිරණගේ. අපි දන්නවා ඩෙත් එකේ කොහොමද ඔහු පන්දිවල තියෙන කියලා. අර පන්දුවර 16 20 අතරේ ෆේස් එකේදී ඉතාමත් හොඳට මතේෂ පතිරණ පන්දිවල තියෙන මේ තරගාවලිය පුරාවට අපි ඇනලයිස් කළා. බලුවොත් තමයි ඩෙත් බෝලර්ස් ලගේ පන්දුවර 10කට වඩා යොමු කරපු ඩෙත් බෝලර්ස් ලගේ හොඳම එකනොමි රේට් එකෙන් අඩුම එකනොමි රේට් එක තියන්නේ මතේෂට. ඒ වගේම වැඩිම කරුණු ප්‍රමාණයක් දවාගෙන තියෙන්නේ මතේෂ පතරදී. මේ තරුණ කොල්ලා ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එකක් නැති තරුණ කොල්ලා ඉතාමත් හොඳට මේ තරගාවලිය පුරාවටම පර්ෆෝම් කරලා තියෙනවා. ඉතින් අපි කතා කරත් එහෙම අද තරගයේ තියෙන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතරදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම හොඳ ෆෝම් එකක ඉන්නවා. මොකද අවසානට ක්‍රීඩා කරපු තරග දෙකම ඔවුන්ට ජයග්‍රහණ කරන්න පුළුවන් වුණා. ලකුණු 200ට වඩා චේස් කරලා තමයි ඔවුන් ඒ තරග දෙකම ජයග්‍රහණ කරේ. ඉතින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අවසානට ක්‍රීඩා කරපු තරගයේ අවසානවන්ත විදිහට වැසට සේදිලා ගියා. ඉතින් ඒ තරගයේ ජයපරාජයන් තොරව තමයි ඉමාට පත් වුණේ. ඉතින් ගොඩක් කාලකට පස්සේ මේ IPL තරගයක් රිසල්ට් එකක් නැතුව ඉවර වුණා. ඉතින් අපි කතා කරොත් එහෙම ඉෂාන් කිෂාන් අපි දන්නවා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භ ප්‍රතිකරු කඩු රකින ක්‍රීඩක. ඔහු පෞහි තරගයේදී ඉතාමත් හොඳ අර්ධශතකයක් ලබා ගන්න. ඉතින් ඔහු පොඩි කතන්දරයක් කියනවා. ඔහු මේ ක්‍රිකින්ෆගේ කෝච් වල දාලා තින්නේ මේ මැච් එකේ අපි දන්නවා ප්‍රීවියු එක යනදී ප්‍රීවියු එක වෙලාවේදී ඔහු කියපු දෙයක් තමයි මේ මම මේ කියන්න හදන්නේ. ඉතින් ඔහු කියනවා we have played lasith malinga in the nets when I came here in Mumbai Indians and that gives us a lot of confidence. He was a legend and we did practice well when he was bowling. So we will just look to watch the ball and play on our game. ඉතින් ඒතර කියන ඉෂාන් කිෂාන් feels a familiarity of having played Malinga at the MI Nets will help them pick Pathirana. ඉතින් ඔවුන් කියනවා ඉෂාන් කිෂාන් කියනවා ලසිත් මාලිංග එරෙහිව අපි නෙට්ස් වල ක්‍රීඩා කරලා තියෙනවා. අපි දන්නවා ලසිත් මාලිංග නියෝජනය කරේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම. ඉෂාන් කිෂාන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරා. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ඔක්කොම දැන් හොඳ පෙරහුරුවක් ලබාගෙන තියෙන මාලිංගත් එක්ක ස්කයි, ඒ වගේම රොහිත් ශර්මා මේ හැමෝටම ලසිත් මාලිංග බෝල් කරලා තියෙනවා නෙට්ස් වල. ඉතින් ඒතර කියනවා we have played maling in the nets. ඔව්, අපි නෙට්ස් වල මාලිංගට විරුද්ධව ක්‍රීඩා කරලා තියෙනවා. මම මුම්බයි ඉන්දියන්ස් ආවට පස්සේ එයාත් එක්ක ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒතකොට මට ගොඩක් කන්ෆිඩන්ස් එකක් හම්බෙලා තියෙනවා එයා පේස් කළා. ඉතින් ඔහු කියනවා ඔව් එයා ලෙජන්ඩ් කෙනෙක්, ලෙජන්ඩ් කෙනෙක්. එතකොට එයා එයා ප්‍රැක්ටිස් කරද්දීනවත් ඒ ලෙජන්ඩ් ගතියාගේ තිබ්බා එහෙම කියලා කියනවා. ඒ වගේම කියනවා දැන් අපි දන්නවා බෝලේ බලලා කොහොමද පහර දෙන්නේ කියලා. ඉතින් අර මේ වගේ ස්කෙඩි ඇක්ෂන් එකකින් එද්දි ගොඩක් වැඩ කරන්න ඕනේ. පන්දිවන්න ගත්ත දිහා බලන එක. ඉතින් අත දිහා බලාගෙන තමයි පහර එල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එයා කියනවා මේ මේ ෆැමිලිය හින්දා මේගොල්ලෝ මේ වගේ බෝල කෙනෙකුට ක්‍රීඩා කරලා තියෙන හින්දා ෆැමිලිය හින්දා පුරුදු හින්දා ඒගොල්ලන්ට ලේසියෙන් මතේෂ පතරණට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් පළමු මේ කන්ෆිඩන්ස් එක මේ මෙච්චර කියපු දේ ඉෂාන් කිෂාන් ඔප්පු කරන්න පුළුවන් වේදික. ඉතින් අපි දන්නවා පතරන බෝල් ගන්න කොට ඩෙත් එකේ මිඩල් ඕවර්ස් වල සහ ඩෙත් එකේ තමයි බෝල් ගන්න කොට ගලවට මිඩල් ඕවර්ස් වල පන්දුවර දෙකක් යොමු කරනවා. ඒ වගේම ඩෙත් එකේ පන්දුවර දෙකක් යොමු කරනවා. එහෙමත් නැත්නම් ඩෙත් එකේ පන්දුවර තුනක් කියන අවසාන පන්දුවර පහෙන් පන්දුවර තුනක් කොහො යොමු කරනවා. එහෙමත් නැත්නම් දෙකක් යොමු කරනවා. එහෙමත් නැත්නම් මිඩල් බේස් එකේදී පන්දුවර 7ත් 15ත් අතර එතනදී පන්දුවර දෙකක් යොමු කරනවා. ඉතින් බලමු ඉෂාන් කිෂාන්ට මූණ දෙන්න පුළුවන් වුණත් පතරනට කොහොමද අහු ෆේස් කරන්න කියලා. ඒ වගේම බලමු පතරේන මේ තරගයේදී කොයි විදිහට පර්ෆෝම් කරනවද කියලා. දැන් මෙයා කියන විදිහට ස්කයි රොහිත් ශර්මට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ලසිත් මාලිංගට ක්‍රීඩා කරලා ඒක ලසිත් මාලිංග පේස් කරලා තියෙන ඒ ෆැමිලියරිටි එක මේකට මෙතෙන්ට අරන් යන්න පුළුවන්ද කියලා බලමු.